පොලියෝ එහා මෙතනට යන්න එපා. ඔයාලා වඩා දක්ෂ විදියට නන්න ගොඩක් අය ඉන්නවා. හරි හරි. එහෙම කියන්න එපා ඩොලියෝ. අපි දැන් පටන් ගත්තේ දෙරළ ලිටල් ස්ටාර් විස්කම්ලන්තේ නර්තනංශයේනි. ඔව්, ඔයා දැක්කනේ පළවෙනි දක්ෂයා කොච්චර ලස්සන නටවද කියලා. දන්නවද දෙවැනි දක්ෂයා කවුද කියලා? මේකේ තියෙන විදිහට එයාගේ නම මල්විකා සුනියා. ගම තමයි බෙන්තර. පිළිගන්න. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 6 අටෙන් පහල නර්තනංශයෙන් දැන් අවසන් මහා තරගයට හරිම හුරතල් මල්මි කසුන්යා. මම මල්මි, මම ගොඩක් ආසයි චොක්ලට් බිස්කට් කන්න. චොක්ලට් බිස්කට් එකක් තාත්තා දුන්නම මං ගොඩක් හොඳට නටනවා. දැන් චොක්ලට් බිස්කට් එකක් කාලා හොඳට නටන්නයි ඉන්නේ. මීනකට අටෙන් පහල නර්තනංශයෙන් මල්මි කසුන්යා.
මල්මි කසුන්යා දුව ඇස් අදහා ගන්නත් අමාරුයි. අපිව හරි අමාරුවක දැම්මා. එක්කෙනෙක් නටනවා ලංකාවේ කන්ද උඩරට නැටු. තව කෙනෙක් නටනවා දකුණු පළාතේ බෙන්තර ගඟෙන් එහා. පුදුම දස්කම්. දැන් මේ දක්ෂයෝ අතර කොයිතරම් දේවල් තියෙනවද? කොයිතරම් ශාස්ත්‍රයක් තියෙනවද? කොයිතරම් හැකියාවක් තියෙනවද? කොයිතරම් අපේකමක් තියෙනවද? මේවා කොයි විදිහට මනින්නද කියලා හිතන්නයි අමාරු. පුතේ ඔයාගේ නැටුම තුළ කරණම් තිබුණා, බඹරවලල්ල තිබුණා, මාලක්කම තිබුණා, ශාස්ත්‍රය තිබුණා, පද තිබුණා. බෙන්තර සම්ප්‍රදායේ පහතරට ලිච්ඡවි නැටුම දුව ඉදිරිපත් කරේ. ලිච්ඡවි නැටුමේ හරියාකාර නැටුම් පද ශාස්ත්‍රයේ එලෙසින්ම දුව ඉදිරිපත් කරා. ඉතාමත්ම අපූරුයි. ඉතාමත් ඉහළ මට්ටමේ දුවගේ නර්තනය තිබුණා. සතුටේ පුතේ ඔයා අද මේ ආව ගමන අපි සන්තෝෂ වෙනවා. දුව අද මේ ස්ථානයට අපිට ගේන්න ලැබීම පිළිබඳව ජය පතනවා දුවට. මල්මි කසුන්යා, ඇත්තර මල්මි ඔයා අද මේ ඉදිරිපත් කරපු නර්තනය දිහා බැලුවාම ඔයා මේ ලොකු නැට්ටුවෙක් වගේ නැටුවේ. හොඳට ඉගෙන ගත්තු. මේ විශ්වවිද්‍යාලයට ගිහිපු නැට්ටුවෝ ඉන්නේ අපේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ. ඒ මට්ටමටම නැටුවනේ. කොහොමද මෙහෙම නැටුවේ? ඒක තමයි උපන් හපන්කම. අර අපේ රජින මිස් කිව්වා වගේ ශාස්ත්‍රයේ පුරාවටම තිබුණා. ප්‍රාසංගික බව පුරාවටම නර්තනය තිබුණා. මෙවැනි දෙයක් විනිශ්චය කරන්නත් ලේසි නෑ. ඒකත් හරි අමාරු වැඩක්. චූටි දරුවෙක්ගේ දෙයක් විනිශ්චය කරලා හරියටම තෝරලා බේරලා දෙනවා කියන්නේ රජින මිස් ලේසි වැඩක් නෙවෙයි. මොකද මේ මල් ගීතයකට මල් නැටුමක් නැටුවා නෙවෙයිනේ නේද? බොහෝම අර මිස් කිව්වාගේ බොහෝම ශාස්ත්‍රානුකූල නැටුමකට හරි පද හරියට පද පහත්තිර නර්තනයේ යෙදෙනවා කියන්නේ ලේසි පාසු කටයුත්තක් නෙවෙයි මාදව. එහෙම නටනවා කියන්නේත් ලේසි නෑ. හැම දෙයක් විනිශ්චය කරනවා කියන්නේත් ලේසි නෑ. මේකත් ලේසි පාසු විනිශ්චයක් නෙවෙයි යා. මේක බොහොම අමාරු වැඩක්. ඒ අමාරුකම ඔයා ජයගත්තා. ජයෙන් ජය පත කරනවා මල්මි. ලස්සන ඇඳුම් ආයත්තම් බොහොම ලස්සන තමන් ඇඳුම් ආයත්තම් නිර්මාණය කරගෙන වේදිකාව තමන්ගේ කරගත්තා. තමන්ගේ කරගෙන ඉතාම ලස්සනට සියලු පංචාංග පාවිච්චි කරලා විශේෂයෙන් ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් නම් ඉතාම හොඳයි. මූණෙන් ඉතාම ලස්සනට හැද බැඳගත්තා තමන්ගේ නැටුමයි ඕඩියන්ස් එකයි. මන් දුවට සුබ පතනවා. ජයෙන් ජය ලබන්න කියලා මිස් කිව්ව වගේ අපි විනිශ්චය මණ්ඩලයක් ඇතුළත හරි අමාරුක වැටලා තිනවා. උඩ රටද පහත රටද කියලා කවුරු දිනයිද කියලා කියන්න දන්නේ. දෙන්නම දක්ෂයි. බලමු මොකද වෙන්නේ කියලා. ජය වේවා. මල්මි දුව, දුවගේ ආහාර අභිනය, ආංගික අභිනය ඉතාමත් හොඳින් තිබ්බා. ඒ වගේම ලොකු නැට්ටුවෙක්, ලොකු අක්ක කෙනෙක්, ලොකු අයියා කෙනෙක් නටන ආකාරයට මගේ දුව මේ වේදිකාව තුළ දුවගේ දක්ෂතාවය ඉදිරිපත් කළා. ඉතින් අපේ දෙනෙත් අදහා ගන්න බෑ මේ චූටි දුව මේ මෙවැනි දක්ෂතාවයන් ඉදිරිපත් කර ආකාරය. ඉතින් පුතේ, ඔයාගේ දක්ෂතාවයන් හොඳින් ඉදිරිපත් කළා. ඒ වගේම හැඩතල විශේෂයෙන් කියන්න ඕනේ හොඳට ඉදිරිපත් කළා. මගේ දුවට මං ජය ප්‍රාර්ථනා කරනවා. හොඳින් දුවගේ දක්ෂතාව ඉදිරිපත් කළා. අපිට ලොකු ආඩම්බරයක්, දෙරණට ලොකු ආඩම්බරයක්, අපේ රටට දුවැනි චූටි දරුවන් ලොකු ගෞරවයක් පුතේ. දේශීය නර්තන කලාවට ලොකු ගෞරවයක් මගේ දුවට. ඉතින් මං දුවට සුබ ප්‍රාර්ථනා කරනවා. සජිනී, මල්මිටත් යශෝදරාටත් දෙදෙනාටම අවස්ථාවක් තියෙනවා දක්ෂතම තරු කිරල වෙනුවෙන් තරඟ කරන්න. ජනප්‍රියතම තරු වෙනවාට අමතරව ඊට අමතරව තව 3 දෙනෙක් ඉන්නවනේ. ඔව්.